අයිබුවන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නැරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික අපේ අම්මයි YouTube channel එක සමග ඔබත් එක් වන්නට නම් අපේ අම්ම channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුච්ච bell එකත් press කරන්න. හුඟක් දෙනෙක් හුඟක් දවස්වල ඉඳලා අදහදනට කියලා දෙන්න කියලා මගෙන් ඉල්ලලා තිබුණා. ඒ වුණාට මම වෙලා වෙනකන් හිටියා ඔයාලට හරි රෙසිපි දෙන්න. ලෝකේ තියෙන ඕනම රෙසිපියක් ඉන්ටර්නෙට් එකට ගියාම අපිට බලාගෙන හදන්න පුළුවන්. ඒ වුණාට ශ්‍රී ලංකාවට ආවේනික රෙසිපිස් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න අමාරුයි. හුඟක් අය අපේ අම්ම channel එකට ගොඩ වැදිලා අපේ අම්මගෙන් ඉල්ලන්නේ හරි රෙසිපිස්. ඒ නිසා හුඟක් අය බලාගෙන ඉන්නවා අපේ අම්ම channel එකෙන් හරිම රෙසිපි එනකන්. ඔයාලට මතක ඇති ඉස්සෙල්ලාම අපේ අම්ම channel එකෙන් මාළු පාන් හදන හැටි, කිමුල බන්ස් එක හදන හැටි, හොට් ඩොග් බන් එක හදන හැටි, හරියට මේ බන්ස් වල shape එක හදාගන්න, කොහොමද මේක ලස්සනට bake කරගන්නේ, මේ සේරම අඩුවක් නැතුව කියලා දුන්නා. ඒ වගේ ඉගෙන ගත්ත අය Facebook එක හරහා ගොඩක් අය හදලා එවලත් තිබුණා. ඒක තමයි මම ලබන සතුට. ඒ වගේමයි ඔයාලා දැකලා තියෙන අඩ, ඔයාලා කාලා තියෙන අඩ, ඒවයේ යම්කිසි හැඩයක් තියෙනවා, යම්කිසි පිළිවෙලක් තියෙනවා. ඒ වගේමයි ඒ පිළිවෙලට හදාගන්න හැටි අද මම ඔයාලට කියලා දෙනවා. මේ තියෙන්නේ මේ වගේ අඩනේ ඔයාලා කඩවල වල කාලා තියෙන්නේ. ඒ වගේමයි මේ හැඩේ බලන්න, මේ පැලිලා තියෙන හැටි බලන්න, මේ හැම එකකටම පිළිවෙලක් තියෙනවා. ඒ වගේමයි මේ අඩේක බේක් කරනකොටත් පිළිවෙලක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. අපි ඒවත් දැනගමු. බේකරි වල ඉතුරු වෙන පාම් බනිස්, කේක්, කිඹුල බනිස් මේවායින් විවිධ කෑම වර්ග හදනවා. ඒකයි මම ඔයාලට කිව්වේ හරියට අඩ හදන රෙසිපි අද දෙනවා කියලා. සමහර බේකරි වල කේක්, බනිස්, පාන් මේ වගේ දේවල් ඉතුරු වුණොත් එම ඒවත් මිශ්‍ර කරලා තමයි මේ අඩ එක හදන්නේ. මම අහලා තියෙන විදිහට ඉස්සර බේකරි වල අඩ හැදුවේ මෙන්න මේ ඉතුරු වෙන දේවල් වලට කරන දෙයක් හැටියටයි. අන්තර්ජාලේ කොහෙවත් නැහැ. අපේ අම්මගෙන් තමයි අද මේ අඩ රෙසිපි ඔයාලට ලැබෙන්නේ. ඊට කලින් ඔයාලා කඩේකින් අඩ කාලා ඒක ගෙදරදී යම්කිසි ක්‍රමයකට හැදුවා නම් ඒ හදපු ක්‍රමේදී මෙන්න මේ විදියට අඩේ ඇවිල්ලා තිබුණ නැත්තම් ඒකට හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම දෙයක් තමයි ඒකට මම එකතු කරන පාන් එක. අනිත් එක තමයි බේක් කරන පිළිවෙල. ඒක හරියට දැනගත්තේ නැත්තම් මේ විදියට එන්නේ නැහැ. එහෙනම් මම අද නියම ක්‍රමයට බේකරි විදියට ඔයාලට අඩ හදන්න කියලා දෙනවා. එහෙනම් අපි ශ්‍රී ලාංකික බේකරි ක්‍රමයට අඩ හදමු. මෙන්න අඩ හදන රහස. මේ පාන් උදේ ගෙනාපුවා. මේකෙන් මම මැද කෑල කපා ගත්තා ග්‍රෑම් 50ක් බරයි. සමහර විට ඔයා ඇලෙන ගතියට අඩේ කන්න කැමති නම් පාන් එකේ මැද දාන්න. ඔයා ඇලෙන ගතියට කැමති නැත්නම් මැද කෑල්ල එකතු කරගන්න නැතුව පාන් එකේ වාටි වලින් ග්‍රෑම් 50ක් කුඩු කරලා දාගන්න. ඊළඟට පාන් පිටි ග්‍රෑම් 250යි, සීනි ග්‍රෑම් 200යි, ඊස්ට් 300යි, ආපසෝඩ 300යි කාලයි, බේකින් පවුඩර් 300යි භාගයයි, බටර් ග්‍රෑම් 25යි, බිත්තර 1යි, ලුණු 300යි කාලකුත් ඕනේ. ඉන්ස්ටන්ට් යීස්ට් තේහඳ 1යි. ඊළඟට ඒකට සීනි එකෙන් තේහඳක් දාගන්නවා. මදරස්නි වතුර මේ සැඳි 1යි 2යි 3යි 4යි. දැන් යීස්ට් එක පිපෙන්න චුට්ටක් කලවම් කරලා වහලා තියෙනවා. පිටියකට එකපාරට යීස්ට් එක දැම්මේ නැත්තේ සමහර විට කල්ලිකොත්තුණු යීස්ට් එකක් නම් පිටියක අහක යන්න පුළුවන්. ඒ නිසා කලින් මේ වගේ පිපෙන්න තිබ්බම අපිට යීස්ට් එක ගැන විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ හතර බේකින් සෝඩා, බේකින් පවුඩර්, පාන්, සීනි. මේ හතර දාන්නේ පිටියක පිපුණට පස්සේ. අඩ හදනකොට ඒකේ තම වැදගත් දෙයක් හොඳට මතක තියාගන්න. දැන් අපේ පිටියකට පිපුණු යීස්ට් එක දැම්මා, ඊළඟට බටර් ටික දැම්මා, ඊළඟට ලුණු, ඊළඟට බිත්තරේ. දැන් මේ සේරම දාලා හැඳිමිටකින් ඒ සේරමයකට කලවම් වෙනකන් කලවම් කරනවා. දැන් ආයේ වතුර දානවා. වතුර මේසෙන්දි 1යි 2යි 3යි 4යි. වීඩියෝ එක ෆාස්ට් ගියේ වතුර හිමින් දදා අනා ගන්න. දැන් මේ ගානට ආවට පස්සේ විනාඩි 2 3ක් විතර හැඳි මිටෙන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ තමයි මගේ පොඩි පොඩි ටෙක්නික්.
ස්පැචෝලයක වතුරට දදා හැඳි මිටේ තියෙන පිටි වටේ තියෙන පිටි සේරම එකතු කරගන්නවා. දැක්කද මං අත දාන්න නැතුව සේරම අනාගත්තා. දැන් අපේ ඩෝ එක වහලා ඩබල් සයිස් වෙනකන් තියෙනවා. මේ තමයි මම පාවිච්චි කරන අඩ දාන අච්චුව. මේ වගේ හයක් මං ගෙනල්ලා තියෙනවා. කිචන් අයිටම්ස් ගන්න යන තැන්වල මේ වගේ තැටි ඕන තරම් ගන්න තියෙනවා. ගිහිල්ලා බලන්නකෝ ඔයාට හම්බු වෙයි. ඒව නැත්තම් ඔයාට මේ වගේ කප් කේක් ට්‍රේස් වල දාගන්න පුළුවන්. අද මම හදන ප්‍රමාණයන්ට අනුව කප් කේක්ස් 12ක ට්‍රේ එකක් තමයි හරියන්නේ. ඔන්න මං ඔයාලට ටිප් එකක් කියනවා. මේ මෝල්ඩ් වලට වක් කරනකොට කටගාවටම දාන්න භාගයක් දාන්න එපා. මෙන්න මේ කට වටේට එනකම් පුරවන්න. ඔන්න තව ටිප් එකක්. මේ වගේ මෝල්ඩ් වලට දානකොට ඉස්සෙල්ලා මෝල්ඩ් එකේ බට ගා ගන්නවා. ඊළඟට ඒකට පාන් පිටි හැලලා මේ වගේ වැඩියෙන් තියෙන පිටි ටික හලන්න ඕනේ. මේ විදිහටම හයටම ගා ගන්න. දැන් අපේ ඩෝ එක ඩබල් සයිස් වෙලා මෙන්න මේ ගානට පිපිලා. අත දානකොට හුලන් ටික සේරම යනවා. ඩෝ එක අනන පටන් ගන්නකොටම අවන් එක සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රී හීට් වෙන්න දාන්න. දැන් අපේ සීනි ක්‍රෑම් 200න් චුට්ට චුට්ට දදා අතින් මේ වගේ අනනවා. ඉස්සෙල්ලා ටිකක් දාලා අතින් හොඳටම අනලා ඒ සීනි ටික දියවේගෙන එනකොට තව සීනි ටිකක් දානවා. ආයෙත් ඒ ටික දිය වෙනකන් ඉඳලා ඉතුරු සීනි ටිකක් දාලා හොඳට අනා ගන්නවා. අතින් අනලා මෙන්න මේ ගානට ගන්නවා. ස්ටෑන් මික්ස් එකක් තියෙනවා නම් ඒකේ දාලා මේ විදියට හොඳට අනා ගන්න. දැන් අපේ මේ ඩෝ එක වැක්කිරෙන ගානට එනකන් වතුර ටික ටික දාලා අනා ගන්නවා. දැන් මං තා වතුර මේසෙන් දත් දාලා චුට්ටක් තියාරු කරගෙන පාන් කුඩු ටික දාගන්නයි යන්නේ. අදමයි නේද මේ ක්‍රමේ දැනගත්තේ? ඒක තමයි මං ශ්‍රී ලංකන් රෙසිපීස් චුට්ටක් පරක්කු වෙලා දෙන්නේ. දැන් හොඳ පොඩි වෙන්න කඩාගත්තු පාන් කෑලි සේරම අපේ බැටේකට දාලා හොඳට අතින් අනනවා. ඒකම වතුර මේසෙන් දෙකක් තව දාගත්තා. මෙතෙන්ට එනකන් වතුර මේසෙන් තුනක් දැම්මා. දැන් අතින් අනලා ඉවරයි. දැන් බීට එකෙන් බීට් කරනවා. බීට් කරන ගමන් තව වතුර මේසෙන් දත් දැම්මා. එතකොට වතුර 4යි. තව එකක් දානවා වතුර මේසෙන් 5යි. 6යි. 7යි. දැන් වතුර මේසෙන් ඔක්කොම 7ක් දැම්මා. දැන් මෙන්න මේ ගානට වැක්කිරෙනවා. එතකොට මම නවත්තනවා. හොඳට බලාගන්න. දැන් බේකින් පවුඩර් තේ හැඳි භාගයයි ඒ ටික මේකට දාගන්නවා. ඊළඟට මේකේ තියෙන්නේ බේකින් සෝඩා, ආප සෝඩා, බයිකාබනේට් ඔෆ් සෝඩා මේ සේරම එකයි. ඒකෙන් තේ හැඳි කාලයි. ආප සෝඩා සාමාන්‍ය පිටි ග්‍රෑම් 250කට ඔයිට වඩා දාන්න හොඳ නෑ. ඊට වඩා දැම්මොත් කට කාරවල වගේ යනවා. දැන් මේ දෙක දාගත්තට පස්සේ රවුම් 4-5ක් විතර කරකවල නවත්තනවා. මෝල්ඩ් වලට වක් කරගන්න ලේසි වෙන්න මේ වගේ මෙෂරින් ජායකයකට මම දාගන්නවා. මෝල්ඩ් වලට දාගන්න කොටත් කටගාවට පිරෙන්නම දාගන්න. ඒ වගේමයි මෙන්න මේ වගේ වැක්කිරෙන ගානට තියෙන්න ඕනේ. දැන් අපේ අවන් එක සෙල්සියස් අංශක 200ට ප්‍රී හීට් වෙලායි තියෙන්නේ. අපේ අම්මා දාහදන පළවෙනි රහස පාන් එකතු කළා. දෙවෙනි රහස තමයි පළවෙනි විනාඩි 8 සෙල්සියස් අංශක 200 බේක් කරගන්නවා. ඊළඟට සෙල්සියස් අංශක 175ට තව විනාඩි 11ක් බේක් කරගන්නවා. දැක්ක නේද රහස් රහස්? කලින් මේක දැනන් හිටියේ නැහැ නේද? ප්‍රථම වතාවට අපේ අම්මගෙන් හරියට අඩා හදන රහස්. පිනේට අපේ අට ටික නටාගෙන උඩට ආපු හැටි. ඔක්කොම විනාඩි 19කට පස්සේ මං ඇරලා ටූත් පික් එකක් ගන්නවා. මේ වෙලාව අවන් එකෙන් අවන් එකට විනාඩි 2-3ක් විතර එහා මෙහා වෙයි. ඔයත් මේ වගේ ටූත් පික් එකක් ගහලා බලන්න.
ටූත්පික් එකේ තෙත ගතියේ නැහැ. ඒ කියන්නේ අපේ අඩේ එක හොඳට බේක් කළා. කොහොමද අපේ අඩ? හරිම ලස්සනයි, හරිම පිළිවෙලයි. ප්‍රථම වතාවට YouTube එකේ අපේ අම්මා channel එකෙන් අඩ හදන හැටි හරියට ඉගෙන ගත්තා. බේක් වෙන්න ගියේ විනාඩි 19යි. දැක්ක නේද? බටර් ගාලා පිටි ගෑවම ලේසියෙන් ගලවෙනවා. අඩේ ලස්සන ඩිසයින් එකකුත් තියෙනවා. දැන් ඉතින් ඉවෙනකන් මේ වගේ වහලා තියන්න ඕනේ. එතකොට මේ අඩේ කොට තියෙන ඇලෙන ගතිය තව ටිකක් වැඩි වෙනවා. මේ බලන්න ඇලෙන ගතිය soft ගතිය. එහෙනම් අපි එකක් කඩලා බලමු නේද? මේ බලන්න ඇතුලේ වේලිලා නැතුව හොඳ තෙත ගතියටත් තියෙනවා. බේක් වෙලත් තියෙනවා. කඩනකොට ඔයාලට දැනෙනව නේද ඒක? මේ බලන්න කොච්චර soft කියලා. රසත් හරිම අපූරුයි. නියම අඩ රස එනවා. ආපෝ සෝඩා බේකින් සෝඩා ඕනට වැඩිය දැම්මේ නැති වුණාම කට කාරණ ගතිය නැතුව හොඳ රසට එනවා. මේ විදියට මෙන්න තවත් අඩ හදන ක්‍රම කීපයක් මං ගාව තියෙනවා. ඒවත් මං ඔයාලට ඉදිරියේදී කියලා දෙන්නම්. ඉතුරු පාන්නේ නැතුව බේකරිය අඩ හදන හැටිත් ඔයාලට මං ඉදිරියේදී කියලා දෙන්නම්. එතකොට ඔයාලට ඔයාලා කැමති විදියට තෝරගන්න පුළුවන්. ඒ වගේමයි සෙන්ඩැකියා කරන පුංචි පුංචි බේකරි පවත්වාගෙන යන්නේ. අන්න ඒ අයටත් මේ ක්‍රමයට අද ඉඳලා අඩ හදාගන්න පුළුවන්. දැක්ක නේද? මීට කලින් මේ විදියට අඩ හැදුවේ නෑ නේද? හුඟක් අය අපේ අම්ම channel එකට ගොඩවදින්නේ හරි රෙසිපීස් හරි පිළිවෙලට ලැබෙන නිසායි. මගෙන් ඔයාලට රෙසිපීස් ලැබෙන්නේ කලපුරුද්දයි පළපුරුද්දයි දෙකම එක්ක. කලපුරුදු ගොඩක් තියෙනවා. ඒ නිසා තවත් අඩ රෙසිපීස් කිහිපයක් ඔයාලට මම ඉදිරියේදී දෙනවා. මීට කලින් ඔයාලට ශ්‍රී ලංකාවට ආවේණික රෙසිපීස් ගොඩාරියක් අපේ අම්මා channel එකෙන් තමයි ඉස්සෙල්ලම ඔයාලට ලැබුණේ. තව තවත් මේ වගේ රහස් රෙසිපීස් ගොඩාරියක් අපේ අම්මා ළඟ තියෙනවා. වෙලාව ආවම ඔයාලට ඒව දෙන්නම්. මේ විදියට අඩ හදලා අපේ අම්මා Facebook fan page එකට හදනකොට ගත්ත ෆොටෝසුත් එක්ක ෂෙයා කරයි කියලා අනිවාර්යෙන්ම මම බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකෙන් යම් දැනුම ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේමයි ඊමේල් වලින් Facebook එකෙන් Google එකෙන් ඒ හැම දැනුම මේ රෙසිපි ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.